දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 572 වෙනි ටෙලිවැකිය. අද රාත්‍රියෙන් මැතිවරණ ඡන්ද ව්‍යාපාර කටයුතු අවසන් වෙනවා. නවවන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දය 21 වන සෙනසුරාදා පැවැත්වෙනවා නේද? අපේ ජනවහරේ එන පිරුලකින් අද ටෙලිවැකිය ආරම්භ කරන්නට හිතුවා. අඟුරු කැබැල්ල කොයි තරම් ගල ගෑවත් උරච්චි කළත් සුදු වෙන්නේ නෑ කියලා. අඟුරු කැබැල්ල කොයි තරම් ගල ගෑවත් උරච්චි කළත් සුදු වෙන්නේ නෑ කියලා නේද? ඒකට හේතුව මේ අඟුරු කෑල්ල ඇතුලේ සුදු පාට නෑ. හරිද? හමු වෙන්නේම කළු පාට විතරයි. හොඳේ. අපි දිගින් දිගටම කළු පාට අඟුරු උරච්චි කරමින් සුදු පාට හොයනවා නේද? අපි එහෙම ජාතියක් නේද කියලා කල්පනා කරලා බලන්න හරි අපූර්ව අවස්ථාවක් මේක. හරිය අඟුරු උරච්චි කරලා සුදු හෙව්වා මදිද කියලා දැන් කල්පනා කළ යුතුව තිබෙනවා. දැන් බලන්න මේ තාක් පත් කළ පාලකින් මාරුවෙන් මාරුවට කියන කතාව. එයාලා බංකොලොත් කරපු රට තමයි අපිට බාර දුන්නේ. ඔන්න එහෙම ඒ රට බාර අරගන්න කට්ටිය කියනවා ඊට ඉස්සෙල්ලා හිටපු අය බංකොලොත් කරපු රට තමයි අපි බාරගත්තේ කියලා. හරිද? දැන් අද ඇහෙන්නෙම ගෝඨාභය බංකොලොත් කරලා දුන්න රට තමයි මම ගොඩගත්තේ කියන එක නේද? රටේ පොලිම් නැති කළේ මමයි. අද එහෙම ඇහෙනවනේ නිතරම අපිට නේද? එතකොට මේ ඔය හිටපු ජනාධිපති ගෝඨාභය මොකද කියන්නේ? මට ලැබුණෙත් බංකොලොත් රටක්. හරිද? එයි කියනවා මට ලැබුණෙත් බංකොලොත් රටක්. යහපාලනයට රට බාර දෙනකොට සංවර්ධන වේගය 6.4යිලු. යහපාලනයේ ගෝඨාභයට ආණ්ඩුව බාර දෙනකොට සංවර්ධන වේගය 2%යිලු. 2%යිලු. හරිද? අන්තිමට විදේශ ණය වාරිකයක් ගෙවන්න ගෝඨාභය මොකද දන්නවද කරලා තියෙන්නේ? ශැංග්‍රිලා හෝටලේට දීලා තිබුණු ওই හමුදා මූලස්ථානයේ ඉතිරි ඉඩම් කොටසත් විකුණලා තමයිලු අර ණය වාරිකයේ ගෙව්වයි කියන්නේ. හරිද? ඔන්න මාරුවෙන් මාරුවට මේ සෙට් එක රට ගොඩ අරන් තියෙන ක්‍රමය. හරිය. දැන් නම් ණය ගෙවන එක 20:28 වෙනකන් කල් දාලානේ තියෙන්නේ නේද? ඔව්, 20:28 ඉදී කාට හරි තොග පිටින් ගෙවන්න වෙනවා. හරිය. එතකන් ඉතින් තව ණය අරගෙන ජොලියේ ඉන්න පුළුවන්. හරිය. විකුණන්ටත් දැන් ඉතින් ඉතිරි වෙලා තියෙන්නේ මේ යන විදියට මහමූද විතරයි වගේ. හොඳේ. මොකද දැන්ටමත් ඉතින් කීයක් නම් විකුණලාද නේද? තව විකුණන්ට ලෑස්ති වෙනවද? දැන් මේ තෙල් ගෑස් නැති වුණේ ඒ පෝලිම් නැති කලේ කාගෙවත් ආශ්චර්යවත් දැක්මක් ඉඳන නෙවෙයි. හොඳේ. අද තෙල් වගේම ගෑස් නහුතෙට නග්ගලා තියෙන ඥායි නගින එක නැගලා තියෙනවා ඇති වෙන්න. හොඳේ. ලෝක වෙළඳපොලෙන් ගේනවා වගේ 4-5 ගුණයකට වඩා වැඩියෙන් තමයි අපිට විකුණන්නේ. අනික ගෑස් විදුලියේ ඉන්ධන මේ රටේ සාමාන්‍ය ජනතාව කවදාවත් පිනට අරන් නැහනේ නේද? ගන්නෙත් නැහැ, දෙන්නෙත් නැහැ. පිනට ඉල්ලලා වැඩකුත් නැහැ. විදුලිය විතරක් 400%කින් මිල ඉහළ දැම්ම නේද? එහෙම දහලා ජනතාවගෙන් හොඳට හූරගෙන කාලා විදුලිය ලාභත් ලබනවා. හරිය. ඇත්තටම එදා පෝලිම් ඇති වුණේ අපේ ඩොලර් සංචිත හිඳෙනකන් උඩ බලාගෙන හිටපු මහබැංකු ලොක්කොයි දේශපාලන අඳබාලයෝ නිසයි. මහලුකෝට මූල්‍ය බලය තියන්නේ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවට කියලා උඩ පැන පැන කෑ ගැහුවට කකුල් දෙක ළඟම රට බංකොලොත් වෙනකන් දැනගෙන හිටියේ නැති දියවන්නාවේ සෙට් එක ඒ පෝලිම්බල්ට එදා වග කිවිය යුතුව තිබෙනවා. හරිය. ආයේකේ අමුතු තර්කයක් නැහැ. තෙල් නැවක් මිලදී ගන්න ඩොලර් මිලියන 50ක් හොයාගන්ට බැරි වුණු පාලකයෝ තමයි පෝලිං හදලා මිනිස්සුන්ව පෝලිම්බල මැරුවේ. හරිද? යාන්තම් එදා ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 500ක ක්‍රෙඩිට් ලයින් එක දුන්නේ නැත්තම් බලාගන්න තිබුණා අද ඔය කයිය ගහන උන්දලට මොකද වෙන්නේ කියලා. හරිය. අනික මේක මතක තියාගන්න, මේ වන විට දිගින් දිගටම ලෝක වෙළඳපොලෙන් කෙටි කාලීන ණය ඉහළ පොලියට අරගත්ත ගනිමින් ඉන්නවා. හරිය. ඇත්තටම මෙහෙම කෙටි කාලීන ණය අධික පොලියට අරගනිමින් ඉන්නේ මොකටද? පරිභෝජනයට. හරිද? මේ විදිහේ ණය ස්වෛරී බැඳුම් කර මගින් ලබා ගැනීම ආරම්භ වුණේ 2007 ඉඳලා. 2007 ඉඳලා. හොඳේ. මතක තියාගන්න. 2007 සිට, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂගේ යුගයේ ඉඳලා, 2007 ඉඳලා 2014 විතර වෙනකන් ගිනි පොලියට ලබාගත් කෙටි කාලීන ණයවල ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.5
පහක් වුණා. ඊට පස්සේ ඔය 2019 දක්වා අනිත් ආණ්ඩුත් මේ විදිහටම ගිනි පොලියට කෙටි කාලීන ණය ගත්තා. 20-22 වෙනකොට ගෙවපු නැති ස්වෛරී බැඳුම් කර ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 13.7ක් වුණා. හොඳේ අන්තිමට ක්‍රෙඩිට් රේටින් ආයතන අපේ රේටින් පහළ දැම්මා. ඒ නිසා ණය ගන්න බැරි තැනට අපි ඇද වැටුණා. දැන් ඔය මම රට ගොඩගත්තා කියලා කෑ ගහන උන්දලා තමන්ගේ බල කාලය තුළ, ඒ කියන්නේ ඔය 2015 ඉඳලා අවුරුදු 5ක් විතර, ඇමරිකානු ඩොලර් බිලියන 12.7ක් ගිනි පොලියට කෙටි කාලන ණය අරගෙන වාර්තාවක් තිබ්බා. හොඳේ දැන් මේ විදිහට ණය අරන් ආගේ ණයවලින් කන්න දෙන ගමන්, අහුණු දේවල් විකුණන ගමන් වේදිකාවල හෙන පම්පෝරි ගහනවා නේද? ඇත්තටම අද අපට ඉතිරි වෙලා තියෙන්නේ කුමන විදිහේ රටක්ද කියලා බලන්න. ව්‍යාපාර කරගෙන යාමේ පහසු භවයේ දර්ශකයක් තියෙනවා ලෝකේ. හරිද? ඒ කියන්නේ ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒක පවත්වාගෙන යන එක කොයිතරම් පහසුද කියලා ලෝක දර්ශකයක් තියෙනවා. ආන් ඒ දර්ශකයට අනුව අද ලංකාව ඉන්නේ ලෝකයේ තුල 116 වෙනි තැන. හොඳේ, ඒ තරමටම මේ රටේ ව්‍යාපාර කිරීම පහසු වෙලා නේද? ඊළඟට තියෙනවා වෙළඳාමේ විවෘතභාවයේ සම්බන්ධව ලෝක දර්ශකයක්. ආන් ඒ දර්ශකී අපිට ලැබිලා තින්නේ 43 වෙනි තැන. හරිද? වැදගත්ම දර්ශකේ. අල්ලස් හෝ දූෂණ සංජානන දර්ශකේ අපි ඉන්නේ 115 වෙනි තැන. ඒකත් ලැජ්ජා සහගත ලෙස තමයි අවුරුදු පතා ඉහළ ගිහිල්ලා තියෙන්නේ. හොඳේ, 2012 දී අපි 79 වෙනි තැන හිටියේ. හරිද? 20-21 වෙනකොට 102 තැනට ගියා. හරිද? උසස් ස්වීම් නෙමෙයි, ප්‍රොමෝෂන් නෙමෙයි. හොඳේ, 20-23 දී අල්ලස් හෝ දූෂණ සංජානන දර්ශකේ අපි ඉන්නේ 115 වෙනි තැන. හරිද? ඒ කියන්නේ වසරින් වසර අල්ලස් දූෂණ වංචා වැඩි වෙලා අපිට ප්‍රොමෝෂන් ලැබිලා. හොඳේ, මේන් මෙහෙම රටක් තමයි මේ දැන් අපි ළඟ තියෙන්නේ. මේකට හේතුව අපි දිගින් දිගටම මතක තියාගන්න, අපි දිගින් දිගටම අඟුරු ගලගාමින් උරච්චි කරමින් අතුල්ලමින් සුදු පාට වේවි කියලා බලාගෙන ඉඳීම කියලා අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා.